න් සු සංජාවක්. දවසේ උුසුම්ම පොුවත්තෙක් ොට මොනින්ම ඔබට කියන අක්ෂපාතිපපුත්්‍රවිරය වාදඳ රුපානය සංහාහිතිය ප්‍රධාන පත්විකාශයන්නේ දවසේ උනුසුම්පුුවත්චු රස් කන තතමේ. ඇමති බාසුත් පොසිටිව් පාර්ගලිබේන්තු පොකුරක් ගැන බැඩිපිය. බාසතුනකට පස්සේ දෙබට ගොඩටත් කෝච්චි ඒ. ප මුබ සෞ්‍යය දෙවනුව නිරෝධහයින නීතිය දෙකටම මුල්තැනදී පාසලුත් තැරෙ. යාපනයේ සරසවී සිසුනුත් පරිපාලනයක් සාමයේ මිතු දමක උපවාසයක් අතහරි අයිට එ මනුෂ්‍යක්බේ සත්කාරයෙන් හිසට සෙවනක් ලද්දෝ. ට්‍රම්ප කැනර් නැන්සිගෙන් පෙන්ස්ට යෝජනාවන්. නිචන්තියේ වාසුදේ වැමති තුමා පොසිටිවීමත් එක පාර්ලිමේන්තුවනුත් කොරෝනාපොකරක් මතුවෙන්න පුළුවන් කියලා දැන්නම් දැඩි සැකයක් මතුවෙලා. ඔවරුණ මේමෙනකොට මහජන යෝජතයන් තුන්දනෙකුම කොරෝණ වරසේට ගොදුවෙලා තියෙන තත්වෙත් එ ඒයාකි ආස්ත්‍රතියන් හොයන්නත් පාරලි ේන්තුව ඇතුළේ ලොකුව TVව මෙහුමක් ආරම්භ කරලා තියෙනවා. COI-19 විදධ පොකුරු පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා. දැන්දැන් වෙනකොට පාර්ලිමේන්තු පොකරක්් නිර්මාණය වීමේ අවධානමකුත් මතු වෙලා තියෙනවා. ඒ බහුගෙදිි කිහිපේදී මැති අඇමතුරන් කිහිපදෙනෙකුටම මේ ොවිID-19 තත්ත්වය ආසාධනය වීමත් එක්ක. එනිසාම පාර්ලිමේන්තුව විශභීජහරණය කිරීම කටයුතුත් මේ වෙනකොට සිදු කරලයි තියෙන්නේ. පහුගිධනිකිහිපේදි වගේම තමමත්. වැඩිම COොවි-19 ආසාධතන් පිරිසක් වාර්තා වෙන්නේ කොළම සහ ගම්පහ දිස්ට්‍රික කේන්ද්‍ර කරගනිමෙන්. අභිවලමු නවතම COොවිD-19 තත්ත්වය කොයි වගේද කියලා රාජ්‍ය අමමාතේ දෑ සිරිජයිසිකරහාර්ලිමින්තුන්ත්‍ර රව් හකින් යන මහත්තරන් කරෝුණ ආසාධතයන් බවට පසුගේ දින කිහිපය තුළදී තහවරුවන ජල සම්පාදධන අමාත්‍ය වසු දෙව නනයි කරමහතාටත් කොරුණා ආසාධනී ඇති බවටPCCR පීක්ෂණල තහවරු වෙලා තිබෙනවා. සිල් දෙනාගේ ආශ්‍රීතඇන්සවීමට CCTV දර්ශන උපයෝගි කරගන්න බව වෙත්‍රධාරී නරඉන්ද්‍ර ප්‍රනාාදු මහතා ප්‍රකාශ කළ. වස දෙව නායකරම මහතා දින හරක් පාදලිමේන්තුට පැමිණතිබෙන පා. රෝ් හේ මන්ත්‍රීපරයා සමීපව ඇසුරු කළ බොෝ දෙනෙකු හඳදුනාකෙන ඇති අතර පාදධිමේන්තු මන්ත්‍රීවරුන් වැැක් එ අතරබනා. ව න අරම මැතුමා දවස් හතරම පසුගිය සතිය පාලිමෙන් තුර फැමන් ලतीය ැ යුවගේ පළමුෙලා ශ්‍රතයන් ඉළිබඳව අධ්‍යනයක් කරමंग සිට නො අවශ්‍ය කන න්ශවලට දැනුන්දීම් කලා तीයවා या අතර තුරේ पCRR परීක්‍ණ ඉ ලක්ුණු ගෑන්ත කර තිලක මහත්ම යටට कोවිට රरोග වැන මැස කියයන පර්සාාව ක අපට ලවිට තියෙනවා को හොඳ ක්ෂනයක් किති දැනට අපේ पाලමमेන්තුේ इදිරි කටයුතු ඒ सामान්‍ය පරදිී කරීගෙන යනවා පී කතානनेක තුමාගේ තන්ුමැතියක් करරගෙන पीCRर ීක්ෂණ සි ඒ ස් කරන්න සෞඛ්‍යමත් තැන්ස දැන්ට එකගේ වෙලා. අවධනම කාට කාටත් තියෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු නිසි පරිදි ක්‍රියාත්මක කිරීම. හරහායි මාජන නියෝජිතීන් තමන්ට දිය හැකි උපරිම ආදර්ශය ලබා දෙයි කියලා ඒ හරහා අපිට පුළුවන් අනෙක් ජනතාවත් ඒවාට අනුගත වෙන බාට බග බලාගන්න. ඒ මික් මහජන නියෝජතයන් සඳහා විට යම්යම් දේවල් වෙනස් කරලා එකටයුතු කලොත් ඒක එත්තරම් හොඳ දෙයක් නෙවෙයි. ඒ සීලු වගකීම එතුන්ල් බාරඇරගෙන තියෙනවා ඒ අනුව කටයුතු කරනවා ඊයේ දිනේ කෝබි් 90 නාසාධත්‍යන්සේ හතළලස් තුන් දෙෙකු හඳනා කැනුනා. එෙන් වැඩිම පිරිසක් කොළඹ දිශ්‍රිකෙන් වාර්තාාව අතර එම සංඛ්‍යාව දෙසිය දාහතක් බොරැල්ලෙන් හැටනව දෙෙකු මට්ටක්කුලයෙන් විසිද් දෙ දෙෙනෙු අවිශසාවෙේලෙන් වෙසෙක් දෙනකු, නරහින් පිටින් දහසේ දෙනකු කොම්පඥබීදයෙන් දස්ස දෙනකු ආසාධතයන් ලෙස හඳනාකත්තා. ඒට අමතරව ගම්පහ දිශ්‍රික්කෙන් ආසාධත්‍යයන් අසු පස් දෙනකු වාර්තා වුණ. වැඩිම පිරිසක් කටුනායකින් වාර්තාපුූ අතර එම සංඛ්‍යාව විසිහයක්. දලකින් දස දෙනෙකු කෙරවල පිටියහා මහබගේ ප්‍රදශවලින් හදදිනා බැකින් හදුනා කෙන තිබෙනවා. රත්නපපුර දිස්ශ්‍රි කෙන්න්නේ ෙදිනේදී ආසාධත්‍යයන් හතලිස් දෙනෙකු වාර්තාබනා. කොරුණා ආසාධනයී සිටි තුන්දෙනෙකු මියාමත් සමක කොරුණ මරණ සංඛ්‍යාවද දෙසියතිස් දෙක දක්වා ඉහළකයා. බෙරටින් වාර්ත වූ සමස්ථාආසාධිත්‍යන් සංඛාව හතලි සටදහස් තුන්සේ අසුවක්. පුද්ගලයන් හදහස් පනස් හදනෙකු රෝහල්ල ප්‍රතිකාරලබනවා සම්පූර්ණ සුවයි ලබ සංඛාව හතලිස් දෙදහස් අනු එක. වයිම පලාතට අඩුවක්ව පැවැති PCR රසයිනාගාරි අවශ්‍යතාව වෙනුවෙන් කුරුණෑ කළ බහරු හලේ පිහිටූ, PCR රසයි නාකාරය ග්‍රම අත්තේ මහින්ද රජපක්ෂ හතාගේ ප්‍රධනත් පෙන් වෘත්ත කරුණා ඒ සඳ හා ෑය කළ මුදල, රුපියල් ලක්ෂ එක සිය විසි පහා. රුපියැල් ලක්ෂ පනස් හතරක් වටිනා CR ජන්ත්‍රය කුරුණෑ කළ නගර සභාවේ විමත් එකක තරමුදලින් පිරි නැමුණ. මේ තුළින් දෛනිකව PCR පරීක්ෂණ හත්සයක් පමණ සිදු කළ හැකි. මත්තේ පවිත්‍රවන්්‍ය අරච්චි හා සෞඛක්‍යෙසිවා ද්‍යක්ෂ ජනරල් අසේල් ගුණබර්ධනයන මහත්ම මහත්මින්ද මෙම අවස්ථාවටික්පුුණා. මෙ අතර කොරෝණාවට එරෙහි එන්නත් මෙරටට ගෙන්වීමට අවශ්‍ය පියබර කෙන තිබෙනවා. ඒවා ලැබුණු වහාම ජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රමවේදේද සකස්කර ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ඒ අතර මුහුණු අවරන නොමැතිව ගමන් කරන පිරිස් රැපි ටැන්ටිචන් පරිීක්ෂාවට ලක්කිීම වැඩ සටහන අකන්්ඩව ක්‍රියාත්මකයි. යනුව හොරන නකරේ මුහුණු අවරණ නොමැතිව ගමන් කල පිරිස් එම පරිීක්ෂණවලට ජොම් කිරීමට පියබරගැනුනා. මොක ආවරණ පලදින්න නිතරම දෑත් සෝදන්න හැකි සෑමවිටම පරතරයේ තබාගෙන කටයුතු කරන්න. ඔබ නියමිතා සෞඛ්‍යවබ දෙස් පිලිපදදින්නේ නං. අපිට පුළුවන් කොවි-19 තත්වෙන් අපි රට මුදාගන්න. මාස ගන්නාවක්ම හුදකලාේ පැවතුුණු බ්‍රන්් පස් ඒ වගේ මාලිගාවත්තත් දෙමට ගොඩත් හුදකලාව අද උදෑසන පහේ සිටම ඉවත් කරුණා. ඒ උනත් තවමත් තැන් කිහිපයක් වගේම කාතන්කොඩි පොලිස් වසමත් හුද කලා කරලා යිතිබෙන්නේ. දෙම ගොඩ දුම්ප්‍ර ස්ථානය අද වෘත කරුණේ මාසතුනකට පසුවයි, නිරො හයින හොද කලා කිරීම් සිදුකර ඇති ප්‍රේශවල ජනතාව, නිර ද හන නීතින්ට යත්ව කටයුතු කළයුතු බයි, ොලිස් ති ප්‍රකාශක නියෝජ පොලස්මති ජත ්‍රහණන මතා පවසන්නේ. හුදකලා කිරීමට අදාලව නිරෝදායන නියෝගය ලංකාවේ එකේ පොලිස්පාල ප්‍රදේශක පමණයි, ක්‍රාත්මග වෙනනි කාතාන් කොඩි පොලිස් ප්‍රදේශය. එහැරෙන්න්න මෙතෙක් කල් කොළඹ නගරේ විධ පොලිස්වාසාම් හුදකලා කරතිබුණ. අද උදේසන වනට නියෝග සම්පූර්යෙන් විවත් කර ති බෙන හුදකලාභාව නිවත් කරතිබෙන ඔබගේ කැප කිරම්මල ප්‍රතිඵාලයක් හැටියට සෞඛ්‍ය පුරුදුවලට අනුගත නොවී කටයතුළ හොත් නැවත ඔබේ ප්‍රදේශයෙන් අනු පොකුරු නිර්මාණය වීමට ඉඩ තිබෙන. එවිට නැවත මේ ප්‍රදේශ හොදකලා කිරීමට. සිදුවෙනෝ දැල්න්න පොඩු පුවතක් වෙතයි අවධානය. COොVD-19 ආසාධ්‍යන් දෙසේ අසූපස්දනෙකු අලුතින් හඳුරාගත් බව ොVවිD-19 පැීම වැලැක්වීමේ ජතික ක්‍රියන්විත මධ්‍යස්ථානය සඳහන් කලා ඕුන් සසිරුදනාම පැලිියකොඩ පොකුරේ ආස්ෘතියන් බවයි තවදුරටත් වර්තා කරන්නේ. යනුව සමස්ස කොරණ ආසාධතියන්ගේ සංඛ්‍යාව හතලිස් අට දහස් හයිසේ හැට පහදක්වා ඉහ ගොස්තිබෙනවා. මෙිත්‍ර බස්නාාහිර පලාතය වගේම හුද කලාකර යිති ප්‍රදේශවල හැර අනිත් ප්‍රදේශවල පළමුුවසරේ හැර ඉතිරි සියලු පන්ති අද ආරම්භ කෙරුණා. නමුත් බස්නාහිරපලාාතේ එකකොක්ස්සන ශ්‍රීණිය පන්ති පටන් ගන්නවා ලබන විසි පස් වනදා. අලුත් අවරුද්දේ මේ විදිහයට පාසල් පටන් ගත්තත් නිරෝදහන ජීතිත් ආරක්ෂාකරගෙන සෞකේටත් මුල්දැන දෙගෙන තමයි දෙමවපියන් අද දරුවන්ව පාසල් වලට එවලාතියෙන්නේ. දෙවන ශ්‍රී සිට දහතුන් වන්න ශ්‍රේණිය දක්වා පන්තිවල අධ්‍යයන කටයුතුයි අද ආරම්භ කරුණේ. සෞඛ්‍ය මාත්‍යංශවෙන් ලබාධ ඇති මාර්ගූපදේශවලට අනුකූලව, පාසල් අධ්‍යන කටයුතු ආරම්භකිරන බව අධ්‍යාපනමාත්‍යංශයේ සඳහන් කලා පසල් පත්වා ගෙනයාමේද නිසෞක වැඩ පිළිවෙල ක්‍රියාත්මකග වන්නේ දයන්න පිළිබඳවසය බැලීමට විධිමත්‍යආන්ත්‍රනයක් සකස්ක රැති බවද අධ්‍යප නමත්්‍යවරයා පැවසවා. ඒ පිළිබඳ බොෝම විදිමන්ත වැඩ පිළිවෙලක්කයග ලතිබෙනවා. එමනිසා හිතේ බයක් නැතුව ළමයින් පාසැල්වට ඉවීමට පුළුවන් කියල්ලා ඉතාමත් පැහදිල වෙකිවවා. පාසැල්ලලින් සියයට අනු පාගර වඩා. විවෘත්ත කිරීමට හැක ඇවතියන. විශේෂ හේතු නිසා පාසැල් ඉතාමත් ස්වල්ප සංක්‍යාවක් තමයි. සෞඛ්‍ය හේතු නිසා ආරම්භ කිරීමට බැරිවෙලා කිවෙන්. බොහෝ පාසල් දරුවන්ගේ පැමිණීම ඉහල මට්ටමක පැවතියා දරුවන්ගේෙහ ගුරු පැමණීම තාමත්ම පශස් මට්ටම යන බවට පෙන්න යනවා ඇතම සදරට කරම දෙ මපියන් ඉල්ලා සිටවා. රජය ලබල දිල තියන උපදේය අනුව දැනට විරෝධානයට ලක්වෙලා යන පවුල්ල දරුවන්. ප පරීක්ෂණන කරට නීපතු සිතන පව්ල දරුවන්. ිCRරක්ර ප්‍රතිඵල්ල ේක්ෂාවෙන් සිටන පවු්ල දරුවන් සහ. ද කලාාරලා යන දශන දරුවන් තාවකාලිකව පාසල් එවීමෙන්බලක් පන්න කියෙක. දරුවන්ගේ පැමිණීම සම්බන්ධී ලංකා ගුරු සං මේලේකම් චෝසප් ස්ටාලන් මහතාද මෙලෙස අදහස් පලකලා පාසල්වල අද දින්නේද පැමණීම ගත්තුත්. අපි දන නාගරීක ප්‍රදේශවල පාසල් ලමයිගේ පැමිණීම සයටට අතලයක්ක් සේ පාකර්‍රමාක ම විල් න වගේ ග්‍රමි ප්‍රදශලට වැඩි ප්‍රමාාක් ම ල ලට පමිණීම වර්ධනය කරගන්න කෝම දකනෙක තමයි මහිතන්න අපි දැන් සලකා බැල්ලිතු කරනුව. ෞ ම්‍යන්ශයේ උපදෙවලට අනකූලව ලබන විසි වනතාසිට පාසල් ක්‍රීඩක් කටයතු ආරම්භ කරන බව, අමාත්‍ය නමල් රාජපක්ෂ මහතා පවසවා. අගුණු කල පැලස් එරමනිියයාය තරුණ සේවාපුහුණ මධ්‍යස්ථානය පවති වැඩ හනකට එක්වමෙනු. ඒ මහතා මේ බව කියයා සිටේ. සෞඛ්‍ය මත්‍යන් දෙකත් අධ්‍යාපන ත්‍යන් දෙකත් සාකච කල පි දු කර ජනවා ම ස විසි නි . සෞඛ්‍ය මත්‍යන් පද මත පස ්‍රීඩාටික රම්භ කරන්න. සමතා වැඩ ්‍රීඩ ම් කට ආරම් කර ර ද රම් කර ක . ෞඛ නි පදදි පි දි දයන්න පළිබද න් රවද න ක තු ක , ්‍රකාශ ජ හ ස ඳහන් කලා. පලමශවේීියය පන්තියාආරම්භ කිරීම ලබන මස දෙවන සතිය සිටසිදු කිරීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යපනමාත්‍යන්ශවේකම් මහාචාරය ක පපිල පෙරම් මහතා කියයා සිටේ. පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමේ සේවා නිසි සෞඛ්‍ය උපදේ සන්නුව ක්‍රියත්මක කරෙන බැවින් දරුවන් පාසල් වෙත එවීම ගැටලුවක් කරනො ගන්නා ලෙස. සමස්ත ලංකා අන්තර් පත් පොදු පසල් ලමයින් ප්‍රවාහන සංගමය පවසනවා. බලාප දියම්ූනම ඒක. ජ තු හ ෙ වා හොඳ ේ. අ ස්රොත සහ දුම්රේවෙල සෞඛ්‍ය මාර්ගෝපදශ නොතකමින් ඇතැම් පුද්ගලෙන් ගමන්ගන්නා ආකාරයේද, දැක ගැනීමට ලැබුණා. නිුදනගන්නන තමන්ගෙන කෝච්ච පට ධ්‍යයක්ත්තියනොනක් ඒගවඩේ කෝච්ේ නවා කියන හැඟගීමෙන් යතු ඒ කෝච්ේයනකක් න්න ඒම ත්තුව අලිීටමන ෝ්ේ සුලු දෙනම නැල එන්න ගහමතම මේ ප්‍රශ්න වෙන්නේ නැත්තන් මේ රටයන්නත් බෑ අපට ඉන්නත් බැක්. රටතුල පවතින කොරුණ වස්සංග තත්ත්වය හමුවේ අවලංගු කෙරුණු දුම්්‍ර වාරකහිපයක් යි ආරම්භ කිරීමට දුම්්‍රියද පර්ත්මේතුව කටයුතු කරතිදිබෙනවා. ඇත රෝග ලක් ැනීම සඳහා ශේෂ අවධහනයක් ලබා යුතු බව පවුල් සෞඛ්‍ය කාර්්‍යාංශ අධ්‍යක්ෂ මාත්‍ර හා ලමෞඛ්‍ය විශේෂක් නිවයිද චිත්‍ර මලිද ල් මහත්මය පවසනවා. රෝගයනු තාරක්ෂා වෙලා රෝගය අපේ විසින් නිවසටත් අරගෙනයන් නැතිවිදියට දළුවන් ආරක්ෂාකාරීම පසලතුු හැසරීම වශ්‍යයි. එත විශේෂයෙන්ම ප්‍රවාහන සේවයේදී මවා වන්නේ පලැඳීම අත්‍යා වශ්‍යයි. එදගේ එකන එක බාගෙන සතුරු සාමීශේදනවට වැඩිය තමන් පුළුවන් තරමක් වෙන් වෙලා එවැෑන් නුලතුන සීට් වැඩිපුර අතපතගාන්න නැතුව තමන් ආරක්ෂිතව පාසලට පැමිණෙන්න්න. දෙමාපයන්ට අත් අපපි කියන්නේ පාසල්ලාසට රැදිී සිටින්ටපඒය වෙලාවට පැම්ිණ දරුවන්ව කැඳවාගෙන යන්න කිය එක තමයි දෙමාපිය අන්ට දෙන්න තිය පනිවිලිය. රටක් අපිට වහගෙන දරුවන්ව ගෙදරම තියාගෙන ට ඉස්සරහට එන්න බෑ එතලයම අභියෝගත්තියන මේ දරුවන්ට පාසල් යවෘත කල කොහොමද මේ රට අධ්‍යපන ක්‍රමේ අර කරන විද මත පලන දුව ෙද ට දරට දරන සිදන අසාධාරය සම්න්ධි බලාපොරත්තුන මේ අපේ දරුවන්ව පාසල්ලට අරගෙනවා වගේම ඔන්න සෞඛ්‍ය සපන්න්නවා ෙදරයවනු අපි අවශ්‍ය කරන බැඩ පිලක් මෙනට සකස්කල තිය. ඉන්දිය සාගරයේ පිහිටි රාජ්‍යයක් ලෙස බංගලාදේශය සමඟ සමුද්‍රීය සහයෝගීතාව වර්ධනය කරගන්නට විශාලිරක් තිබෙන බව ජනාධිපතිතුමා කියලා තිබෙනවා. අලුතින් පත්ව වුණු බංගලාදේශ මහකුම සාරිස්වරයායට පත්වීම ලබා බෙනනු ජනාධපතිතුමා ඒ ප්‍රකාශය කරලා තිබෙන්නේ. ශ්‍රීලංකාවේ නව බංගලාදේශ මහකුම සාරිස්වරයාල්ලෙස තාරික් මහම ඩාරිිපුල් ස්ලා මහතා අද ජනාධිපති ගෝට හාව රජ පක්ෂ ඇතිතුමා වෙත සියක්ත පත්‍රී හරදුන්න. ඒ ජනාධිපතිමන්දිරේ ති. ශ්‍රීිලංකාව සමග සමුත්‍රයේ සහයගතාව වර්ධනය කර ගැනීම සඳහා තම රාච්චය ඉහල් ප්‍රමුකත්යක්ල බාදී ඇති බවද නව මහකුමසාරිස්වරයා ජනාධිපතිතුමා සමඟ පැවැතේ සාකච්ඡාවේදී පැවැස්සවා. කෘෂ්කරර්මය අපනයින බොහොග ප්‍රවර්ධනය සංචාර්ක ව්‍යාපාරය අධිාපන හා වෙලිදාම අනශේත්‍ර ඔස්සේ දෙරට අතුර විපාර්ශයක සමබදතා තව දුරටත් අරකර ගැනීමට සූදානම් බවයි ජනාධිපතිතුමා කියා සිටියේ. විශ්ව විද්‍යාල මට්ටමේ අධ්‍යාපන සහයකිතාව. ්‍රමුකවශ්‍යතාවක් බද ජනාධිපති ගෝටහභේ රාජ පක්ෂ මඇතිතුමා මෙහිද කියා සිටියා. ශ්‍රීලාංකික ශිෂ්‍යෂ ශිෂ්‍යාවන් විශාල සංඛ්‍යාවක් දැනටමත් උස අධ්‍යාපනයේ නිරතබ සිටින බව සඳහන් කළ නව මහකොම සාරිස්වරයා අනෝ්‍ය ප්‍රතිලාබ ලැබෙන පරිදි අධ්‍යාප නවස්ථපපුළල් කිරීමට සූදානම් බද පැවසවා. COෝවිD-19 පාලන කිරීම සම්බන්ධයයිෙන් රාජචයක නැති පියවර පිබඳබද ජනාධිපතිතුමා මෙහිදි පැහැදිලි කලා දෙදහස්දහාට වසරින් පසු ශ්‍රී ලංකා රාජ්චනායකෙකු ංලාදේශී චරිකා කර නැති බව සඳහන් කළ අරිෆුල් ස්ලාම් මහතා නිල්ල සංචාරයක් සදහා සිය ්‍රටට පැමිණින් නයි චනාධිපතිතුමාක් වෙත කලින් කරතිබූ ආරාධරය යලි සිහි පත් කලා. රාජනායකමටම මේ සබඳතාව අවශ්‍යතා අවධාරණය කළ ජනාධිපතිතුමා වත්මන් දුෂ්කර සමය අවසන්වීමෙන් පසු ඒ පිළිබඳ අවධානයේ ජොමු කරන බවද කියා සිටියා. විදේශ අමාත්‍යය දිනේශකුණබර්ධන විදේශලයකම් අත්මිරල් ජයනාත් කොළඹගේ කියන මහත්තුරුනැතුු පිරිසක් එම අවස්ථාවට එෙක්පුුණා. පසුගේ දෙන කකිහිපේම යාාපනය සරසව සිසුන්ගේ හිත්වල තිබුණු සැකයත් කේන්තියත් අද නිවාගන්න හැකිවුණා කියලා යාාපනයෙන් වාර්තා වෙනවා. සසුගේ සනසුනනාදා යාාපනය සර සැවිසුන් නොසසුන් කරමින් ඉවත් කරපු, මුල්ලේ වයිකල් සැමරු මස්මාර්කය වෙනුවට, නවස් මාර්කයක් ඉතිකරන්න යාපන විශිවිද්‍යල උපකොඩිපතිරයා මුල් ගල තියන්න ගත් තීර් ගත්තේකම, බවාසේ අත්හරින්න සිසුන් අද තීරණ කලා. ොදධද මියකී ජනතාව සෙහික්කිරීම සඳහා යාපනේ විශවවිද්‍යාල සිසුන්. එම විශවවිද්‍යාල පරිසශ්‍රේ සැමරුම් ස්මාර්කයක් කියෙද කර දෙබුණා. ස්මාරකය පහුගයා අට වදා රාත්‍රී වත්කිරීමටයි විශවවිද්‍යාල බලදහරින් කටයුතු කළේ. ඒ සම ඇතිූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා කෝපයි පොලිසි මත්‍රව පොලිස් විශේෂකාරි බලකායද යෙද වීමට සිදුණ. ස්මාරකයි වත්කිරීමට විරෝධය පල කරමින් සිසුන් පස් දෙෙක්කු උපවාසසි ආරම්භ කළේ පසුගේ නවවෙෙනදායි. උපවාසයට සහ පලකිරීම සඳහා උතුරු සහ නැගෙන හිර පලත්වල ර්තල් ව්‍යාපායක් කාරම්භ කර තිබුණුද එම ප්‍රදේශවල ජනජීවිතය යතා පරිදි ක්‍රියාත්මක වූ බවයි අපවාර්තාකරුවන් සඳහන් කළේ මේ සම්බක්ධයෙන් පක්ෂ විපක්ෂ මන්තීවරුන් කිහිප දෙනෙකුද අදහස් පල කලා. දෙදස් දහටේ තමයි මේ ස්මාරකය හදන්. ඒ මාරකය හදනකං එපකර තිබුණු රජයේ පහත්ම මේ කල්ලති. මේ පහුග ආ්ඩුව දොල පපිතේ නිදැන විදිට මේ ඇස්වාහගෙන බලං හිටිය. ඒ බලගිටගේ ප්‍රතිඵල තමයි අද භුක්තිවිිලින්න වෙලා තිය. එනිසා අපි මේක්ෂ විද්‍යාල දරුවන්ටත් කියන්නේ මෙවැනි තත්ත්වයකට ඇතිබෙන්න්න එපා. නීතිය කාටත්කයි. හන් යාාපන විශ්විද්‍යාලයම ඉදි කලතිමේ ස්මාරකය විශවවිද්‍යාල ක්‍රමවේදයට නොගල පෙනවනම්. අනවසර ඉදිකිරීමක් නං. ඒ ඉවත්කිරීම පිළිබජෝ තරණය කරට සුදුසු මොහොත මේ නොවේ කියලා පිැන හො ට අර්බුද කා තත්වවා. එද මේ අබුදකාරි තත්වයක්ත්තිර මහොතක මේට වඩ ඉවසිල්ලෙෙන්ක් ක්‍රාකරන්න ඕනේ එත්තකමමාජ ගැතුුම්බලට යායවිතුුනේ විශවවිද්‍යාල අ්‍යන්තර ගැතුුම් නිර්මාණය වන්නඩ ශිෂ්ාගල ඇත්වන්න ක්‍රියරන්න හොඳන. මේටේ සියලුොම විශවවිද්‍යාල වලට පොදුව බලපාන විදිහ? සිම පළිමයන්, ස්මාරකයක් නිර්වාණයක්, විශ්වවිද්‍යාල තුළ දලා ප්‍රදර්ශනය කිරීමට පුළුවන්කමක් නෑ විශ්්‍රවවිද්‍යාලය අනුමැතිය නැතිඒ අනිවාර්ය අවශ්‍යතා දැ මේ අදාල්ල ස්මාරකය සම්බන්ධයෙන් ඒ විදිී අනුමැතියක් කිසිසේත් ලබාගෙන තිබුණේ නෑ ඒ හේතු නිසා පමණයි යාාපන විශවවිද්‍යාලයේ බලධාරින් තීරණය කරලා තිබුණේ මේ ස්මාරකය ඉවත් කිරීමට. මෙතන කිසිම දේශපාන සාධකය න්නෑ. රජයක් හැටියට අපිට ඕන වෙලා තිබෙන්නේ මේ ප්‍රශ්නය සුහද ශීලී ලෙස විසඳීමට. ොඹබ තෙස්ටන් විද්‍යාලයේදී අද අපෝරු සිදුවී මක් සිද්ද වුණා.ඒ තමයි පරනම ගොඩ්නගිල්ලක් හොඳින් හදලා නවීකරණය කරලා අලුතින් ආරම්භ කරපු එක. ඔවරන මේක තියෙන අපූරවත්වේ තමයි වත්මන් අගමති මහින්දරාජපක්ෂ මහත්මයා තර්සුන් විද්‍යාලයේ සිිප් සතර හදාරද්දී සෙවන දු්ඩ පරනම ගොඩ්නැගිල්ල තමයි මේ අලුතින් හැදුවේ. ඒ සසුන් ගයිතයට අද භාර දුන්නේෙත් අග මැතිතුමාමයි. හස ගරත්නයේ සෙත් පරිත් සජ්‍යායන මධ්‍යයේ සමරු පලකින් නිාවරණය කළ අග මාත්‍ය මහිද රාජ පක්ෂ මහතා ගොඩනැකිල්ල සිසුයිතියට පැවරවා. හැත්්ට එක් වසරක තස්ට නිතිහාසේ තුළ බෘතය මේ වශයෙන් වසර පනහක දේශපාලන දෙවයක් සම්පූර්ණ කළ ආදේ ශිෂ්‍යකු වෙනුවෙන් පිරිනැමෙන. තස්ටන් ප්‍රජාවේ සමරුත් තිලිනේද අග්‍රාමාත්‍යවරයා වෙත්ත පිරිනමනා. රපියල්මලන හැයක් වටිනා ස්මාර්් පන්තිකාමර, තාක්ෂනික උපකරන කට්ට ලහයක් විද්‍යාලීට බහරදීමද මෙහිදීසි දු කරුණා. තෙස්ටන් වි්‍යහලයේ කීර්ත්තිමත් ආධශෂයකු වන රේගු අධ්‍යයක්ක්ෂ Generalෙනරාල්, ස්්‍රමි ේජ ෙෙන්රල් ජී රවි ප්‍රියමහතයි ඊඒ අදාල් ප්‍රධානය අක්‍රමත්්‍යවරයාට බහරදුන්නේ ෙර්ස්ටන් ද්‍යාලයේ පැරණීම ගොඩනැකිල්ල ආක්ෂකමත්‍යංශයේ මැදිහත්තති මත පති සංස්කරණය කළේ නවික හමුදාබයි. ඊට අවශ පකරන සඳහ පමනක් විද්‍යාලයේ පාසල් සංබර්ධන සමිතිය. රුපියල් මිියන දහත්තුනක් වැ කලා. අපේ රටේ අතීත වෙදත්ති පිළිබඳ කියපාන රාවස්තු පස්සුකගේ කාලයේදී කොල්න්න කෑමට ලක්කුණා. ඒ හින්දම රට වඩිනා සම්පත් රැස්සකුත් අයිමිියුුණා. ඒ වංචාසයල්ල නැතිකර පුරාවස්තු ආරක්ෂාකිරීමේ වගකීම බහරගන්න බවට විදුර භික්‍රමණය කරා ජමාතවරයා අද පොරොන්දුනාා. කාලයක් පුරා අපේ රටේ සංවිධානාත්මකව පුරාවස්තුූ මංකොල්ලේ සිද්ධ වෙලා තියනු. ඒ මංකොල්ලේ හර. වටින රටේ අභිමානය විදහපාන. අනාගතයට අතීතයේ පිළිබඳ සටහන්තියෙන්. එවැනි පුරාවස්තුූ තමයි විශාල වසෙන් මංකොල්ල කෑම්වලට ලක් වෙලා තියෙන. දැන් පුරාවස්තු විනාශ කිරීමත් සිද්ධවෙගෙන යනු. මේකත් සංවිධානාත්මකෝ කරෙනවාද කිය එක පිළිබඳව බරපතල ගැටලුවක් අපිට තියෙනවා. අපිට අවශ්‍ය කරන්නේ පුරාවවස්තු ආරක්ෂා කිරීම. කොයි ජාතියද කොයි ආගමීද කට්ටිද කියන එක ගැන එතන තර්කයක් වෙටිනේ. අපඒේ පෞද්ගලික උමනාවන් ලාබ ප්‍රයෝජනස් ථක මෙවා විනාසකිරීමේ එදිලඉන්න. දමකින් බෑරවෙන්න කියලයි අපි සියලුදිනාග මිල්ලන්නේ. මිනිසත්කට මුල් තැනෙන ස්වාධීන රූපවාහණයේ මනුෂත්වය සත්කාරයෙන් ජනදුක නිවන්නට අපි හැමවිටම සූදාන මින්නන්නේ. ඒතිහා සපුරාම ඒ අපි ඔප්පු කරලා තියෙන. ඕවරන. අන්න ඒමගේ තමත් මානුෂ්‍ය කටයුතක්? මිටිය දසිද කරන්න අපේ මානුෂ්‍යය සත්කාරයට අද පුළුවන් වුණා. ඇමිලිපිටිය සංකපාල ප්‍රදේශයේ අසරණ පවුල් දෙකක් සඳහා. නව නිවාස ලබාදීමටයි මනුෂත්වය සත්කාරය පියවරගත්ත. සංකපාල රජමහ විහාරය විහාරාධිපති පූච්ච කොකාවල කෝසල ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් උන් වහන්සේගේ මුූල්ලි පරිතාාකින් නිවාස ඉදි කෙරුුණා. ඩවාස එකු හක් මේ වන විට ඉදික්‍රාවසන්කර ඇති අතර, තවත් නිවාස දෙකකුයි අසරන පවුල් දෙකක් වෙනෙන් පිරි නැමුණ. මත තවාව වන්නේ ර්චි සබරගම පලත් අඩුකාර ටිකිරිකොබ බැකඩුව වාදිහිෙ රෝ පවාහින්නේ වාාතිචාල ස හපති සුද රෝහණයන මහත්ම මහත්මි නැතුු පරිසක් මෙ වස් තාව ටෙක්ව සිටිය මේ හම රෝහලට හිල් තිය අඩ පාටික ල්ල යන ය ග මමුතේ ෙඩ පටිවාට ිහිල්ල ම හිතන්යට කිතුරු කටයිතුවටත් ගම පිසඳරක්වැටහන හර ගම යෝජන යරගෙන කටයුතුවරගෙන යනවා. රටේ තියන උරුමේ අපේ රටේ මිනිසුන්ගේ පපෝට කාවදන නාලිකා ස්වාදීන. රවාහිනි මේ කටයුත්ත තියෙන බර තේරුම් ඇරගෙන අයිටයෙන් නාලිකාව මේ සඳහා දක්වන උදවුවට සහපත්තුමාටත් අපේ ගෞරපුද කරමින් ජාතික උරුමයන් සුරකින සන්නයේ විදේ සවදති රපා මාධජාල මඟහිතන අනිකුත් මාධ්‍ය නාිකාවලින් වන ත මනිස්සු ප මනිස්සුන්ගේ ධරම චරතරම අපි හ ග ෙ වාති රප ම ල දිරියටත් මෙ වැනි සමාජත්කාර. කරන එක පැත්තකින් අපි මිනිසුන්ගේ මනස පෝෂණය කරන්න යහපත් වැරසටහන් කිරීමවා අනිත් පැත්තම් මෙවැලි අසරන්න අපහත්තාවිට පත්වෙච්ච ජනකොට්ටාසෙනුවින් අපගේ උපරීම සහයෝගේ ලබාගන නේතිකනය නිමල් පුංචිෙවා මහතාගේ සභහපතිත්වෙන් අලුත් මැතිවරන කොමිසම පත් වනාට පස්සේ පළමුුවතාවට අද දේශපාල පක්ෂණයෝ ජිතයන් එක සාකච්ඡාවක් පැවැත්වනා. ේශපාලන පක්ෂමහලඒකම්වරුන් හා, දේශපාලන පක්ෂ යෝජතයන් මැතිවන්න කොමසම සමඟ පැවති සාකච්ඡාවට සහභාකේ වඩා. පලත් සහ මැතිවරන්නේ පැවැත්වීම සම්පන්තයෙන් ඇතිවන ගැටලු හා දේශපාලන පක්ෂවල අදස්ලභාකැනීමට මෙහිදී පියවරගෙනඩා. ඉදිරි වසර සඳහා මැතිවන්න කොමිසම ක්‍රියත්මකකිරීමට නියමිත සැස්ම පිල් බවද සාකච්ඡාවේතිබෙනවා. මැතිවරණ නීතිය සංසෝධනය කිරමීම අශ්‍යතාවය පිළිබඳ. මැතිවරණ කමිෂන් සභාව විදිහට ඒ ඇතිවුණු යම්යම් අපහසතාවෙන් පිළිබඳ ීග වශයෙන් දනුවත් කලා ඒ විශේෂම පාලිමේන්තුව නිියෝජනයරන දෙේශපාන පක්ෂවලින් ඉල්ලීමක් කලා. මේ කරුණු පිළිබඳව පාලිමේන්තුේ තේරීම්කාරර්කස භාව පත් කරලා ඉතාමත් කඩිනින් මැතිවරන පැත්තිී පිබඳව ඇතින ප්‍රායෝග ගැටුවලට නීතිමේ ආවර්ණයක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුරන්නේ පක්ෂයක්ක් හැරුකොට අනික් සියුම දේශපාලන පක්ෂ ොවත්ව ල පලස් සබා මතිවරණය පිනමින් පවත්ව ලෙස ැතිවරන ොමිෂමට දැනු දුන්න. හද අපි කතා කර පලස් බා මැතිවර්ණය තියනවාද නැද කියරෙක් ගැ ආ්ඩුවේ ගැන පහැදිලී උත්තරයයක් දුන්නෑ මැතිවරණය පැවත්විය යුතුයි ආණ්ඩුව පත් වෙලා. රුද්දයි මස දෙකක් වෙනවා පලස් සබවා මැතිවරට යන්න ආ්ඩු මැලිකම දක්වන්න. ොීට ෙවෙේ ප්‍රශ්නය මේ මතිවරණ ස්තින්න්න මේක හොඳද නරකද මේ සුදු අලියද කියෙන ප්‍රශ්නයක් තියෙනවා ඒක හ හොඳ පැත්තර අරෝගනම මේ ශරට යන්ඩුවනේ ආණඩුව යුතුකම මේ මතිවරණේ තින්ට ති කියලා හිට පස්සේ මොනාට සසෝදනගේ නොන කරලා අපි ඔකොමලක් වෙලා කරමු. අක්‍රිය වෙච්චක් සීමාණය වුණ කොමිචන් සභාව වට පනක් දෙ නොන පාර්ලිමේන්තු පාර්ලිමේන්දෙන් පනදීපු වෙලාට කොමිසම මැතිවරණය තියන්නන් කියලා තමයි කිව්. ම සහයේ වාදනරූපනී ප්‍රාන පුවත් විකාශය අවසා. අපගේ බීනක ප්‍රධන පත් විකාශ රාත්්‍රී නවේ තිහට බලාපොරොතුවන්න.